කොහොමද ඉතින් මටත් පොඩ්ඩක් කතා කරන්න හිතුණා ඩෙවෝන් පහ ධීවර යාත්‍රාවේ රැකියාව සඳහා පිටත් වුණු ධීවරයන් පස් දිනක් බෝතලයක් බීලා තියෙනවා යම්කිසි ද්‍රාවණයක් බීලා තියෙනවා මුහුදේ පාවිලා ආවට පස්සේ ඒ සම්බන්ධව පොඩ්ඩක් හරි කතා කරන්න ඕනි කියලා හිතුණා වීඩියෝ එක යන්න කලින් අපේ channel subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරලා තියාගන්න ඉස්ලාම කියන්න ඕනේ ඩෙවෝන් පහ ධීවර යාත්‍රාවේ මියගිය සමාජිකයන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. ඒකට හේතුව තමයි අපි යම්කිසි පුද්ගලයෙක් නිවස අතහැරලා යම්කිසි රැකියාවක් බලා පිටත් වෙන්නේ යම්කිසි බලාපොරොත්තු රාශියක් ඇතිව. ගොඩක් කට්ටිය මේ මුහුදේ පාවෙලා ආපේක සම්බන්ධව ඒකට බීපේක සම්බන්ධව ගොඩක් කට්ටිය මේ කමෙන්ට් දාලා තිබුණා බැනලා තිබුණා මම දැක්කා පෝස්ට් වගේ පළගෙන යනවා දැක්කා නමුත් ගොඩක් අය දාලා තිබුණා සාමාන්‍යයෙන් ඇල්කොහොල් දෙයක් හම්බුනොත් එහෙම මිනිස්සු බීම කිව්වොත් එහෙම මැරෙනවා තරම් කියලා දාලා තිබුණා නමුත් එහෙම කියන්නත් එපා බල දන්නවා ලංකාවේ දකුණු පළාත විතරක් නෙමේ මුළු ලංකාවම මේ සිද්ධිය ගැන කම්පාවට පත් වුණා හැබැයි ඩෙවෝන් පහ කියන ධීවර යාත්‍රාවේ පිටව ගිය 6 දිනකින් 5 දිනක්ම ජීවිතක්ෂරපත් වුණා මෙම ඇල්කොහොල් කියන දන්නේ නැති මුහුදේ පාවෙලාප බෝතලේ බිව්වට පස්සේ එක්කෙනෙක් පමණක් ජීවිතේ බේරා ගන්නට හැකියාවක් ලැබුණා. ගොඩක් අය නම් කමෙන්ට් දාලා තිබුණා සෙල්පිය අවසානයේදී ගත්ත ඡායාරූපය කියලා ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණා. හැබැයි ඊටත් අමතරව ගොඩක් අය දාලා තිබුණා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තිබුණා. ඔයාලා දන්නවද මෙයාලා බීලා තියෙන්නේ මොකද්ද කියලා? දැනට වැඩිපුරම හොයාගෙන තියෙන අන්දමරට අයිසොප්‍රොපයිල් කියන ඇල්කොහොල් වර්ගයක් තමයි මෙයාලා බීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් භාවිතා කරන්නේ යම්කිසි කුඩු වර්ගයක්, ද්‍රාවණයක් හෝ මොනවා හරි දියරයක්කට තමයි මේ වගේ දෙයක් භාවිතා කරන්න කියලා ඔයාලා දන්නවද? මීටත් වඩා තවත් නොදන්නා දෙයක් තමයි මේවා වැඩිපුරම භාවිතා වෙන්නේ විද්‍යාගාර කුල පමණක් කියලා ඔබ දන්නවද? ඔය සියලුම දේවල් මම සාමාන්‍ය මට්ටමට ඔයාලට මට පුළුවන් ආකාරයෙන් කියලා දුන්නා. හැබැයි දැන් තමයි යන්න හදන්නේ කතාවට. මචං උඹලා දන්නවද ඇල්කොහොල් කියන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීරයට සාමාන්‍යයෙන් මිනිස්සු ගන්න පොඩ්ඩක් කැමති. හැබැයි උඹ දන්නවද උඹ රස්සාවකට ගියාට පස්සේ ගෙදරින් කොච්චරනම් නිවසින් කොච්චරනම් බලාපොරොත්තු රාශියක් තියන් ඉන්නවද කියලා යම්කිසි දෙයක් දැක්ක සැනින් භාවිතා කරන්න එපා. තමන්ට දරුවෝ ඉන්නවා, තමන්ට බිරිඳක් ඉන්නවා, තමන්ට අම්ම කෙනෙක් ඉන්නවා, තමන්ට තාත්තා කෙනෙක් ඉන්නවා. මම මේ සම්බන්ධව විතරක් කතා කරන්න යන්නේ නැහැ. කවදාවත් නොදන්නා දෙයක් පාවිච්චි කරන්න යන්න එපා. ඊට අමතරව තමයි තමන්ට මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න වලින් ගැලවෙන්න යම් කිසි දෙයක් භාවිතා කරන්නට යන්න දෙපා. ඔයාලා උදාහරණකින් වශයෙන් දැක්කා, නිවුස් වල දැක්කා, තට්ටු 67ක බිල්ඩින් එකකින් පාසල් පෙම්මතුන් දෙදෙනෙක් පැනලා සියදින අසා ගැනීමකට ලක් වෙලා කියලා නිවුස් එකක් ගියා. සුළු ප්‍රශ්න නිසා මොනවා හරි දෙයක් කරගන්නට පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නකින් ජීවිතේ නැති කරගන්නට යන්න එපා. මං මේ පොඩි කතාවක් පමණයි අරගෙන ආවේ. සාමාන්‍යයෙන් ඇල්කොහොල් භාවිතා කරන මිනිස්සයාට අනිවාර්යෙන් ඇල්කොහොල් භාවිතා කරන්න ඕනි. හැබැයි ඒක තිබ්බේ නැත්නම් මොන වගේ දෙයක් හරි භාවිතා කරලා එයාගේ ආසාව ඉෂ්ට කරගන්න බලනවා. හැබැයි මචං උඹ දන්නවද? උඹගේ ජීවිතේ නැති වුණොත් එහෙම මොළයට යම්කිසි දෙයක් ඇති වුණොත් එහෙම එතනින් උඹට මොන වගේ තත්ත්වයක් උදා වෙනවද කියලා මම දැකලා තිනවා. ඇල්කොහොල් නැතිව මිනිස්සු භාවිතා කරනවා යම්කිසි එක එක දේවල්. ඔයාගේ ගමෙත් ඇති සිංහලින් කිව්වොත් කසිප්පු. නමුත් කසිප්පු කියන දේවලුත් සමහර තැන්වල තියෙනවා යම්කිසි දේවල් වලින් හදනවා. හැබැයි නමුත් තමන්ගේ ජීවිතයට ආදරයක් තියෙන මිනිස්සෙක් මෙවැනි දේවල් ආසාවෙන් කරන්නට යන්න එපා. අපි දැන් අර රිලවට කණ්ණාඩි හම්බුණාට පස්සේ යම්කිසි දෙයක් දැක්කම ඌ දන්නේ නැහැ, ඌ මූඩ බලනවා කොහොම හරි මොනවා හරි දෙයක් කරනවා. නමුත් යම්කිසි දෙයක් දැක්ක ගමන් යම්කිසි දෙයක් දැකපු සැනින් මොනවත් කරන්න යන්න එපා. හේතුව තමයි ඔබ ඔබගේ දරුවා සහ ඔබගේ බිරිඳ සහ ඔබගේ දෙමව්පියෝ ගැන මොහොතක්
මෙතනින් කල්පනා කරන්න. නොයෙකුත් ප්‍රශ්න තිබිලා විදේශ රටවල යන අයත් ඉන්නවා ලංකාවේ. නමුත් ප්‍රශ්න තියෙන්නට පුළුවන්. මේ ලෝකේ ප්‍රශ්නයක් නැති මිනිහෙක් නැහැ. සෑම මිනිසෙකුටම පුංචි හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. ප්‍රශ්න නිසා ජීවිතය නැති කරගන්න එපා. ප්‍රශ්න නිසා ඇල්කොහොල් භාවිත කරන්න එපා. හැබැයි උඹගේ ජීවිතේ නැති වුණොත් පවුල පිටින්ම අසරණයි කියන එක විතරක් පොඩ්ඩක් මතක තියාගන්න. මෙවැනි දෙයක් මට වැදගත්කමක් හිතුනේ, මේක පොඩ්ඩක් ඔයාලට වීඩියෝ එකක් ගෙන දෙන්න ඕනි කියලා හිතුනේ. මෙවැනි දෙයක් දැක්ක සැනින් කවදාවත් නොදන්නා දේවල් භාවිත කරන්න යන්න එපා. වැදගත් නම් පමණක් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔබගේ අදහසත් පහලින් එකතු කරන්න. අපි මේ නැති වුණ සියලුම දෙනාට, පස් දෙනාට වගේම නිවන් සුව ප්‍රාර්ථනා කරන වගේම ජීවිතවල ඉන්නත් එයාටත් අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.